අපි සෑම අපේ සම හැමදාම තරුණ බවින් තියාගන්න කැමතියි. අපේ සම බහැපත් වූ නිරෝගී නැත්නම් ලස්සන ඇඳුම් ඇඳට ලස්සන ආභරණ පෙරදුවට වැඩක් නැහැ කියලා ඔයාලා අත්දැකීමෙන්ම දන්නව ඇති. ඉතින් සම හැමදාම බහැපත්ව හා නිරෝගීව තබා ගැනීමට ඔයාලා මොනවද නොකරන්නේ? හැබැයි ලස්සන වෙන්න හිතාගෙන අපේ ගොඩක් ගෑනු ළමයි වෙරඳ පොලේ තියෙන ප්‍රමිතියක් නැති රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරලා තිබුණටත් වඩා අවලස්සන පෙනුමක් ඇති කරගන්න එක නම් ගොඩක් අවසනාවන්ත තත්වයක්. ඉතින් SL Beauty Show එකෙන් අපි ඔයාලට හැමදාම වගේ කියනවා කෙටි පාරවල් වලින් ලස්සන වෙන්න ගිහින් අපිට දයාදයක් ලෙස ලැබිලා තියෙන සම විනාශ කරගන්න එපා කියලා. ඒ නිසා වෙනදා වගේම අදත් අපි අරගෙන ආවේ ඔයාලගේ සුන්දරත්වය වැඩි කිරීමට උපකාරී වෙන තවත් එක් මාර්ගයක්. ඉතින් අද අපි ඔයාලට කියන්නේ ඔයාලගේ සම පැහැපත් කරගන්න උපකාරී වෙන විටමින් වර්ග පහක් ගැන. ඉතින් මේ කියන විටමින් වර්ග පිළිබඳ සැලකිලිමත් වෙලා ඒවා හැකිතරම් ආහාර වර්ග ඔස්සේ හෝ බාහිර ක්‍රම ඔස්සේ ශරීරයට එක් කරගත හොත් පැහැපත් සමක් පවත්වා ගැනීම එතරම් අමාරු කාර්යයක් වෙන්නේ නම් නැහැ. හරි, එහෙනම් තවත් කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. අංක 1 විටමින් A. විටමින් A කියන්නේ හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. බත්තල, කැරට්, නිවිති සහ අඹ වැනි ආහාරවල විටමින් A බහුලව අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම තවත් විටමින් A වර්ගයක් වන රෙටිනොයිඩ් නම් පෝෂක සංඝටකය ගව මස්, බිත්තර සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන තුල අන්තර්ගත වෙලා තියෙනවා. සමය සෞඛ්‍ය නිරෝගීව පවත්වා ගැනීමට විටමින් A ඉතාමත් වැදගත් වෙනවා. සමය ඇතිවන අවලස්සන රැලිවටිය විටමින් A මගින් වළක්වා ගන්න පුළුවන් බව වෛද්‍යවරුන් පවා සඳහන් කරලා තියෙනවා. ඒ සඳහා පහසුම ක්‍රමය විටමින් A බහුල ආහාර දිනපතා අනුභව කිරීම තමයි. මේ දවස්වල නම් එළවලුවල මිලකණන් වැඩි නිසා ඕනි නම් වෙළඳ පොලේ ඇති ක්‍රීම් වර්ගයක් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. හැබැයි විටමින් A අඩංගු ආහාරවලට ප්‍රමුඛත්වයක් දෙන එක වඩා සුදුසුයි. ඉතින් මේ විටමින් A ශරීරයට නොඅඩුව ලැබීම මගින් ඇස් පෙනීම වර්ධනය වීමක් සිදු කරනවා. එම නිසා ඇස් පෙනීම දුර්වල වීගෙන එන අයට කැරට් වැනි ආහාරය දිනපතා ගත හොත් නැවත පෙනීම යථාතත්වයට පත් කරගත හැකියි. විටමින් A බහුල ආහාර වැඩි වැඩියෙන් අනුභව කිරීම තුළින් වෙනහළු පිළිකා වලින්ද වැළකී සිටිය හැකි බවද සොයාගෙන තිබෙනවා. අංක 2 විටමින් C. විටමින් C යනු අපේ සම ලස්සන කරන්න ගොඩක් උදව් වෙන විටමින් වර්ගයක් වගේම අපගේ සමස්ත ශරීර සෞඛ්‍යම නිරෝගීව පවත්වා ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කරන විටමින් වර්ගයක්. දොඩම්, ලෙමන්, දෙහි වැනි පැඟිරි කුලයේ පළතුරු වල මෙන්ම ස්ට්‍රෝබෙරි, තක්කාලි සහ කොළ පැහැති එළවලු වර්ග බොහොම එකද විටමින් C යහමින් අඩංගු වෙලා තියෙනවා. අපේ සම සැදී ඇත්තේ කොලජන් නම් ප්‍රෝටීන වර්ගයකින්. ඉතින් විටමින් C මගින් සමේ කොලජන් නිෂ්පාදනය වර්ධනය කරන නිසා එහි ප්‍රතිඵලයක් ලෙස සමේ ඇදෙන සුළු බව වැඩි වී සම තරුණ පෙනුමකින් පැවතීම සිදු වෙනවා. ඒ වගේම විටමින් C කියන්නේ නිදහස් අණුවලින් අපේ සම ආරක්ෂා කරන බලවත් ප්‍රතිඔක්සිකාරකයක් වෙනවා. සූර්යාලෝකයත් සමග පැමිණෙන අහිතකර කිරණ වර්ගයක් වන UV කිරණවලට අධිකව නිරාවරණය වීම නිසා අපේ සම අකලට වයසට යාම සිදු වෙනවා. ඉතින් විටමින් C මගින් අකලට වයසට යාම සිදු වන හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වය අවම කරගන්නත් පුළුවන් වැඩි වශයෙන් විටමින් C අඩංගු ආහාර ගැනීම තුළින්. අංක 3 විටමින් E. විටමින් E යනුද ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වෙනවා. විටමින් E අවශ්‍ය ප්‍රමාණයට අපගේ ශරීරයට ලබා ගත හොත් සියල්ලන් පරතර ලස්සන රූපයක් ලැබෙන බව වෛද්‍යවරුන්ගේ මතයයි. ඒ තරමටම හිසකෙස් වලට, සමට සහ නියපොතු වලට විටමින් E වැදගත් වෙනවා. ඒ වගේම විටමින් A හොඳින් ශරීරය තුළ ගබඩා කරගන්නද විටමින් E අවශ්‍ය වෙනවා. නිදහස් අනුමගින් සමට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමටද, කුරුලෑ වැනි සම මත ඇතිවන අවලස්සන ආසාදන තත්ත්වයන් මර්ධනය කරගන්නටද විටමින් E තරම් හොඳ දෙයක් තවත් නැහැ කියලා කියන්න පුළුවන්. නිවිති වැනි එළවලු වර්ගවලද, ආමන්ඩ් රටකජු වැනි ඇට වර්ගවලද, විවිධ එළවලු තෙල් වර්ගවලද විටමින් E යහමින් අඩංගු වෙලා තියෙනවා. අංක 4 විටමින් D. විටමින් D කියන්නේ ටිකක් විශේෂ විටමින් වර්ගයක්. වෛද්‍යවරුන් මෙය හඳුන්වන්නේ හිරු එළියේ විටමින් වර්ගය ලෙසයි. හිරු එළිය මගින් අපේ සම විසින්ම මෙම විටමින් වර්ගය සංශ්ලේෂණය කරගනිමි. සමකය ආසන්න ජීවත් වන අප වගේ රටවල් වල අයට නම් ඒ හැටි විටමින් D අඩුවක් නැහැ.
ඒත් ඔබ ඉඳලා හිටලා තෙලිමහණි කාලය ගත නොකරන අයෙක් නම් සමහර විට ඔබ විටමින් D ඌනතාවෙන් පිළින කෙනෙක් වෙන්නත් පුළුවන්. එවැනි පුද්ගලයන්ට බිම්මල් මාළු හා බිත්තර වැනි ආහාර අනුභව කිරීම මගින් හා හිරුවෙලියේ යම් කාලයක් ගත කිරීම මගින් විටමින් D ඌනතාවය පූර්ණ කර ගැනීමට හැකි. ඒ වගේම විටමින් D සහ කුරුලෑ ආසාදන අතර ප්‍රබල සම්බන්ධයක් ඇති බව වෛද්‍යවරුන් පවසයි. එයට හේතුව ශරීරයේ ආසාදන වලට එරෙහිව සටන් කිරීමේ ඉහළ හැකියාව විශේෂයෙන් විටමින් B3, විටමින් B5, ෆෝලික් අම්ලය හෙවත් විටමින් B9 යන විටමින් වර්ගද අඩංගු ආහාර ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගැනීම තුලින් පැහැපත් නිරෝගී සමක් ලබා ගැනීම එතරම් අමාරු නොවනු ඇත. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් SL Beauty Show අපේ channel එක subscribe කරලා යට තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් ඔබ ලොක්කම පරිස්සමට ඉන්න.